මාගේ මිත්‍රයා අර ගහ යට වැඩ සිටින ශ්‍රමණයන් වහන්සේ දැක්කද? මං දැක්ක. අමුත් එක් කැවිත් වගේ නේද? ඒත් මේ තනියම කැලේ අතර මං වෙලාවක්ද? එයා පිරිසගෙන් තනි වෙලා ඉන්න කෙනෙක් වගේ මට පේන්නේ. හරියට මේ කැලේ ඉන්න අපි දෙන්න වගේ. උන් වහන්සේටත් තනි වෙන්න මොකක් හරි ලොකු හේතුවක් ඇති. අවු ඉදින් නේද? නොගලපෙන අයත් එක්ක ඉන්න බෑනි. මේ පාරිලෙය කැතා ඉස්සර පොකුණකට බැස්සහම එහෙන් මෙහෙන් ඇවිත් ඇතින්නියෝ ඇඟේ හැප්පෙනවා. කිසි නිදහසක් නැහැ. ඒ නිසායි මම මේ කැලේට වෙලා තනියම ඉන්නේ. ඇත්තටම මගේ රැළලුත් මට කරදර ගොඩාක් වුණා. හැබැයි තින් මිනිස්සු නම් අපි වගේ නෙවෙයි. අර ඉන්න කෙනා මට නම් පේන්නේ උතුම් මිනිසෙක් කියලා. ඒක නම් ඇත්ත. ගතිපැවතුම් අනුව බැලුවත් මහා පුරුෂයෙක් වගේ පේන්නේ. එක අතකින් මෙවනේ තනි වෙලා ඉන්න අපි දෙන්නට ලොකු වාසනාවක් උදා වෙලා තියෙනවා. අපි පුළුවන් ආකාරයට උන්වහන්සේට උපස්ථාන කරමු. අපි එහෙනම් එයාට පළතුරු පැන් එහෙම ටිකක් හොයලා ගෙනල්ලා දෙමු නේද? භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර අතහැරලා තනියම මහවණයට වැඩම කරලා. ඒ ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ කිසිම අවවාදයක් පිළිගන්නේ නැහැ. එක පාර්ශවයක ස්වාමින් වහන්සේ නමක් වැසිකිළියට ගිය වෙලාවේ භාජනයේ වතුර ටික බිමට හලන්න අමතක වෙලා. අනිත් පාර්ශවයේ ස්වාමින් වහන්සේ නමක් ඊට පස්සේ වැසිකිළියට වැඩිය වෙලාවේ ඒ වතුර ටික භාජනයේ තියෙනවා දැකලා බහිම්බස් වීමක් ඇති වෙලා තියෙනවා. ඒක දුරදිග ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක හරි හරියට කතා කරලා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට අවනත නොවුන නිසා උන්වහන්සේ ഘോഷිතාරාමයෙන් පිට වෙලා වනයේට වැඩම කරපු උන්වහන්සේ නැවත කවදා ഘോഷිතාරාමයට වඩියද දන්නේ නැහැ. අනේ මන් දන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලත් මේ අය මේ විදිහට හැසිරෙන්නේ. හා භාග්‍යවතුන් වහන්සේ නැති නිසා උන්වහන්සේගේ ධර්මදේශනාවකත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මම නම් හිතන්නේ කොසඹෑනුවර ඉන්න ස්වාමින් වහන්සේලා මෛත්‍රී සිත් පුරුදු කරනු ඇති කියලා. අපි භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අපිවත් මේ ස්වාමින් වහන්සේලාට සිහිය උපදන්න උත්සාහ කරමු. උන්වහන්සේලාට පින්ඩපාතේ පූජා නොකරෙමු. ඒක හරි. අපි පින්ඩපාතේ නොදී හිටියොත් ඒ අයගේ නිකම්ම ඇස්සරේ. දැන් දවස් ගානකින් හරිහමං විදිහේ දාන වේලක් හම්බුනේ නෑ නේද? කොසඹෑනුවර වැසියෝ අපි ගැන කලකිරීමනේ ඉන්නේ. ඒ නිසායි අපිට පින්ඩපාතේ නොදෙන්නේ. අපිට තව දවස් කීයක් මේ විදිහට ඉන්න වේද දන්නේ නෑ. දානි නැති වුණාම අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි ඇයි මෙතන වාද කරගන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ අවවාදවලට අපි කවුරුවත් එදා හික්මුනේ නැහනේ. අපි ඒ කලේ ලොකු වැරද්දා. අනේ අන්තිමට භාග්‍යවතුන් වහන්සේත් විහාරය අතහැරලා වනයේට වැඩියා. අපි මේ කරන දෙය අපේ යහපත පිණිස පවතින්නේ නැහැ. හැමදෙනාම එකතු වී භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ගත යුතුයි.
උපවහන්සේගෙන් ඉල්ලීමක් කරන්න. භාග්‍යවතුන් වහන්සේ දැනට හුදකලාව වනාන්තරේ කල්ගත කරනවා. උන්වහන්සේට අප උපස්ථාන කරන්න අපි මහත් කැමැත්තෙන් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයකින් ජේතවනාරාමයට වැඩියේ නැහැ. ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය අසන්නටත් උන්වහන්සේට දානමාන ආදී පූජා කරන්නටත් අපි හරිම කැමැති. අපි උන්වහන්සේ මෙහාට වඩිනතුරු බොහොම ආශාවෙන් බලාගෙන ඉන්නේ. අප හැම දිනක් කෙරෙහිම මහත් වූ අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන සීක්වා. පින්වත් අනාථපිණ්ඩික සිටුතුමනි, මේ වස්තුන් මාසයේ අවසාන වනවත් සමගම මම මේ වනාන්තරයට වඩින්නම්. ඉන්පසු මම උන්වහන්සේගේ උතුම් පාදයන් නමස්කාර කොට ආරාධනා කර සිටින්නම්. මම හිතනවා පින්වත් සිටුතුමනි, අපේ උත්සාහය සාර්ථක වෙයි කියලා. එහෙනම් අපට නැවතේ භාග්‍යවතුන් වහන්සේව දකින්නත්, ධර්මය අසන්නත්, දානමාන පූජා පවත්වන්නත් අවස්ථාව ලැබෙනවා. මේ වස්තුන් මසම නොඑක ආකාරයෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. නමුත් දැන් තථාගතයන් වහන්සේ මේ භික්ෂූන් සමග ජේතවනාරාමයට වැඩම කරනවා. ඔයාලත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් නොදුටු අඩවිය අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. subscribe කළාට පස්සේ පහල තියෙන bell ලකුණත් click කළොත් අපි දාන හැම වීඩියෝ එකම ඔයාලට බලා ගන්න පුළුවන්.